ආයුබෝවන්. කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කටුනායක සහ මත්තල ගුවන්තොටු පොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඊමේල් පණිවිඩයක් ලැබුණු බව පුවත්පත් වාර්තා කරයි. ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තර්ජනයක් නැහැ. යුද්ධ හමුදාපති කියයි. කළු දිලීර රෝගයේ වැළඳුණු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ ජූනි මාසයේදී. කොවිඩ් වැළඳී මිය ගිය අය අතර කළු පුස් රෝගීන් විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි කියයි. කොවිඩ් වැළඳී තවත් වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට. තවත් ඇවිදින මන්තිරුවකට අතවැණීමක්. කොවිඩ් වසංගතය නිසා චීනයේ කාර්මික නිෂ්පාදන පහත වැටෙයි. කේරළ ප්‍රාන්තයේ කොවිඩ් මරණවල සැබෑ සංඛ්‍යාව සංගවා ඇති බවට තොරතුරු. දැන් දේශීය පුවා. කටුනායක සහ මත්තල ගුවන්තොටුපළට ප්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසමින් අද ජාතික පුවත්පත් ප්‍රසක පළමු පිටුවේ ප්‍රවෘත්තියක් සඳහන්ව තිබුණා. මේ හේතුවෙන් එම ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇති බවටයි පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබුණේ. මේ පිළිබඳව අප ආරක්ෂක අංශවලින් සහ ගුවන්තොටුපළ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කළා. ගුවන්තොටුපළ කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ලද තොරතුරක් මත ගුවන්තොටුපළ ආරක්ෂාව තර කර ඇති බවට අද ප්‍රධාන පුවත්පත් රැසකම පළමු පිටුවේ තොරතුරු වාර්තා කර තිබුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්ත කණ්ඩායමක සූදානමක් ඇති බවට අදාළ ඊමේල් පණිවිඩය තුල තොරතුරු අන්තර්ගත වී තිබුණු බවටයි අදාළ පුවත්පත් තොරතුරු වාර්තා කර තිබුණේ. මේ පිළිබඳව සියත ටීවී ප්‍රවෘත්ති ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සියලු ගුවන්තොටුපළ ආරක්ෂාව මේ වන විට දැඩි කිරීමට පියවරගෙන ඇති බවයි. ලද තොරතුරකට අනුව එම පියවරගෙන ඇති බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර සිටියා. කෙසේ වෙතත් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසීමක් කළා. එහිදී යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ත්‍රස්ත ප්‍රහාරයක් ගුවන්තොටුපළ වෙත එල්ලවීමේ කිසිදු තර්ජනයක් මේ වන විට නොමැති බවයි. එය අසත්‍ය තොරතුරක් මත පදනම් වූ සිදුවීමක් බවද යුද්ධ හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියද පරීක්ෂණ සහ විමර්ශන ආරම්භ කර ඇති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබූ බැවින් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච්ච නිහල් තල්දුව මහතාගෙන්ද විමසීමක් කළා. එවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිසිය වෙතද උපදෙසක් ලැබී නොමැති බවයි. කලුපුස් රෝගය පිළිබඳ තොරතුරු ඊයේ නිල වශයෙන් සෞඛ්‍යාංශ වාර්තා කළා. ඒ සමග මෙම රෝගය පිළිබඳව රටේ දැඩි අවධානයක් දැන් යොමුව තිබෙනවා. කෙසේ වෙතත් කලුපුස් රෝගය ආසාදනය වූ කොවිඩ් රෝගීන් පසුගිය ජූනි මාසයේ සිට වාර්තා වූ බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනයේ වී මිය ගිය පුද්ගලයන් අතරද මෙම කලුපුස් රෝගීන් සිටින බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා. කළු දිලීර රෝගය ආසාදනය වූ කොවිඩ් රෝගීන් පසුගිය ජූනි මාසයේ සිට මෙරටින් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසනවා. කොවිඩ් රෝගීන් අතර කළු දිලීර රෝගීන් ගත්තොත් ජූනි මාසේ අපිට රත්නපුර රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා, ත්‍රිකුණාමලය මහ රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා, ජූලි මාසේ ත්‍රිකුණාමලය මහ රෝහලෙන් එක්කෙනෙකුත්, අගෝස්තු මාසේ කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, සැප්තැම්බර් මාසේ මේ වෙනකොට කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, රත්නපුර ශික්ෂණ රෝහලෙන්, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් රෝගීන් එක්කෙනා බැගිනුත් වාර්තා වෙනවා. ඊට අමතරව මං කියන්න ඕන, මේ සියලුම රෝගීන් අපි රසායනාගාර පරීක්ෂණ පවත්වලා කොවිඩ් රෝගයට අමතරව කළු දිලීර රෝගය ආසාදනය වෙලා යයි 100%ක් හඳුනාගත්ත රෝගීන්. මීට අමතරව තවත් රෝගීන් කීප දෙනෙක් අපිට හිටියා. මොකද අපි මේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ මේ රෝගීන්ගෙන් පටක අරගෙන. මේ පටක ගන්නකොට අනිවාර්යයෙන්ම මේ රෝගීන් නිර්වේදනය කරන්න සිද්ධ වෙනවා. අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. සමහර රෝගීන් කීප දෙනෙක් හිටියා නිර්වින්දන කටයුත්ත සඳහා බැරි රෝගී. මූලික රෝග ලක්ෂණ කියන්නේ මූණේ රිදෙන්න පුළුවන්. ඊට අමතරව හුස්ම ගන්නකොට නහය වගේ හරියේ අපිට හිරවීමක් වගේ දැනෙන්න පුළුවන්. කළු ලපයක් නාසයේ දෙපැත්තේ වගේ එහෙම හැදෙන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලදීත් මේ රෝගයට ප්‍රතිකාරයක් නොගත්තොත් මේක ඇස් වලට මොළයට දක්වා වුණත් වර්ධනය වෙලා ඇස් පේන්නේ නැතුව ඒ වගේ විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට රෝග
රෝගියන් මිය යන්නත් පුළුවන්. සමහර වෙලාවල් වලට අන්ධ වෙලා රෝගියාගේ ජීවිතේ බේර ගන්නත් පුළුවන්. ඉතින් මේ අන්තිම අවස්ථාවල් වල සමහර විට වගේ නිර්වින්දනය කළා ශල්‍ය කර්ම කරන්න බැරි ඒ වගේ අවස්ථාවන් නැත් තමයි ඒ වගේව ඇත්තම සිද්ධ වෙන්නේ. කලුදිලි රෝගේ හැදিলা මිය ගිය අය වාර්තා වෙනවා. ඔව් කොවිඩ් රෝගයෙන් නැතරත් කීප දෙනෙක් හිටියා. කොවිඩ් රෝගය නැතුව ඊට කලිනුත් දැනුත් ඒ කියන්නේ අවසාන අවස්ථාවල් වලදී රෝහල් ගත වුණොත් අපිට නිර්වින්දනය කරන්න ප්‍රශ්න ඇති වුණොත් ඇත්තටම මිය ගියපු අවස්ථා තියෙනවා. මේ අතර ඉදිරියේදී රට විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒක තීරණය වෙන්නේ ඇත්තටම ඉදිරියේදී සෑම ප්‍රදේශයකින්ම රෝගීන් හමු වීම එක ක්‍රියාවලියක්. හැබැයි රෝගීන් පැතිරීම තව ක්‍රියාවලියක්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මොනවා කරත් අධික ජනගහනයකින් පෙළෙන බස්නාහිර පළාත වගේ තැනක මේ රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි අඩු ජනගහනයක් තියෙන ප්‍රදේශවල මේක පැතිරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් යම් ආකාරයකට ඒ පළාත් අතර සංචරණය බලාපොරොත්තු වෙන ප්‍රමාණය හෝ ඊට වැඩි මට්ටමකට සිදු වුණොත් ඒ පළාත්වලට නැවත නැවතත් රෝගීන් යෑමේ ඉඩකඩක් වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මම කියන්නේ නැවතත් අපි කියන්නේ පළාත් අතර සීමාව සංචරණ නැවැත්වීමට වඩා වෙන්න ඕනේ අවම මට්ටමකින් පවත්වාගෙන යෑමයි. ඒක හරහා අපිට අපේ අඩුගානේ පාලන ක්‍රියාමාර්ග සීමා සහිත ප්‍රදේශවලට සීමා කරගන්න පුළුවන් වුණොත් මේ සම්පත් උපරිමයට භාවිතයට ගන්න පුළුවන්. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ මරණ 132ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී තවත් වෛද්‍යවරයෙකු මියගොස් තිබෙනවා. කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු එලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍යාංශ තහවුරු කළේ. අදාළ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතව පෙරදිනය ශික්ෂණ රෝහලට පසුගිය 18 වනදා ඇතුළත් කර තිබුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී එම වෛද්‍යවරයා මියගොස් ඇත්තේ. කොවිඩ් ආසාදිත රෝගීන් 2314 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 496,423ක් ලෙසයි. රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා ස්ථාපිත කර තිබෙන වාට්ටු තුනේ හදිසි රෝගීන් සඳහා නලමකින් ඔක්සිජන් සැපීම ආරම්භ කර තිබෙනවා. ඒ රත්නපුර ලෙල්ලුපිටිය KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔක්සිජන් සිලින්ඩර්ස් වගේ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේදී කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. ඒ වගේම රෝගීන්ට ඔක්සිජන් නිසි පරිදි ලැබීම තහවුරු කර ගැනීමට සමහර විට අපට අපහසු වෙනවා. අපි මේ ගැටලුව ගැන සාකච්ඡා කරන විට KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහතා පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් 130කට ආසන්න ප්‍රමාණයක් යොදවා අපේ මෙම වාට්ටු තුනටම නල මාර්ගයෙන් ඔක්සිජන් සැපීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. මේවන විටත් එම වාට්ටු රෝගීන්ගෙන් පිරී පවතින අතර ඒ සියලු දෙනාටම අවශ්‍ය කරන ඔක්සිජන් නල පද්ධති මගින් ලබා දීම මේවන විට සිදු කරනවා. ඇත්තරම දැන් අපිට සිහිනයක් සැබෑ වුණා වගේ අපේ කාලය අපේ සේවකයන්ගේ ශ්‍රමය ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. අපිට වෝල් ඔක්සිජන් පහසෙන් ලබා දෙන්න පුළුවන්. PCR පරීක්ෂණයන් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයන් යන කුමක්ද මේ අතරින් කොවිඩ් ආසාදනය වී ඇද්දැයි දැන ගැනීම සඳහා වඩාත් වැදගත් වන පරීක්ෂණය කුමක්ද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් සියතට අදහස් පළ කළා. කොවිඩ් වෛරසය පරීක්ෂා කිරීමේදී අපේ නාසයෙන් සාම්පලෙන් අපි ගන්නේ කොවිඩ් වෛරසය. මේ කොවිඩ් වෛරසයේ තියෙන ප්‍රතිදේහ ජනක රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේදී කරන්නේ අපොසින් නිෂ්පාදනය කරන ලද ඇන්ටිබොඩි එකත් සමග ක්‍රියා කරනවා. එතකොට මේ ඇන්ටිබොඩි එකයි අරගත්තු සාම්පලයේ තියෙන කොවිඩ් ඇන්ටිජන් එකයි ක්‍රියා කරපුවාම අරගන්න ස්ට්‍රිප් එකේ යම්කිසි වර්ණයක් එනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පුද්ගලයාගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් කියලා. නමුත් බැරි වෙලාවකත් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වුණොත් අපිට කියන්නට පුළුවන් මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. ඒක කොයි වෙලාවකත් අපිට කියන්නට බෑ. ඒකට හේතුව තමයි අප ගන්නා සාම්පලයේ සමහර වෙලාවට අවශ්‍ය වෛරස් ප්‍රමාණය නොතිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිදේහ ජනක නොතිබෙන්නට පුළුවන්. අප ක්‍රියා කරන ඇන්ටිබොඩි එක සමග ක්‍රියා කිරීමට. එතකොට අපිට කවදාකවත් කියන්න බෑ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් කියලා මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. එතකොට ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ රෝග ලක්ෂණ තියෙනවා නම් PCR ටෙස්ට් එක. PCR ටෙස්ට් එකෙන් අපි කියන්නේ පොලිමරේස් චේන් රියක්ෂන් කියන එක. දැන් මේ උපකරණයට හැකියාව තියෙනවා ඉතා කුඩා ප්‍රමාණයක වුණත් වෛරස් එක ඒ මැෂින් එකට දර්ශනය වනතෙක් පිටපත් ලබා ගැනීමට. ඒ දර්ශනය වෙනකොට අපි කියනවා මෙයාට මේක පොසිටිව් කියලා. නමුත් දර්ශනය වන්නට ඒ මැෂින් එක ක්‍රියා කරන වාර ගාන වැදගත්. ඒ වාර ගාන 30ට වැඩි නම් අපි කියනවා එයාට PCR නෙගටිව් කියලා. PCR පරීක්ෂණය තමයි ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සංවේදී
පරීක්ෂණය කොවිඩ් රෝගය සඳහා. අපි බලමු දැන් මේ ඇන්ටිබොඩි කියන්නේ මොකක්ද කියලා. ඒකට ඇන්ටිබොඩි කියන්නේ කොවිඩ් වෛරසය ඇඟට ආපුවාම අපගේ ඇඟෙන් මේකට විරුද්ධව ඇන්ටිබොඩි එහෙම නැත්නම් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. මුල් දවස් 7 ගියාට පස්සේ අපිට පළවෙනිව ඇති වෙන්නේ IgM කියන ඇන්ටිබොඩි එක. ඊට පස්සේ දවස් 14ක් විතර යනකොට IgG කියන ඇන්ටිබොඩි එක ඇති වෙනවා. ඒතර IgG ඇන්ටිබොඩි එක අපගේ ශරීරයේ මතුවෙන්නට පටන් ගත්තාම ඒ කියන්නේ වෛරසය ඇඟෙන් ඉවත් වෙලා කියන එක. ඒතර අපිට කියන්න පුළුවන් ඔබට රෝගය සුව වුණා කියන එක. නමුත් මෙතනදී පටලවා ගන්න නරකයි සමහර වැක්සින් ගත්ත පුද්ගලයෙකුත් අත් වශයෙන්ම රුධිරයේ තියෙන IgG ඇන්ටිබොඩි එක. ඒ නිසා හැම වෙලාවෙම මේ පරීක්ෂණ වල ප්‍රතිඵල අත් වශයෙන්ම විග්‍රහ කරන්නට ඕනේ පුද්ගලයාගේ තියෙන රෝග ලක්ෂණ අනුවයි. අන්න ඒක ඉතාමත්ම වැදගත්. කොවිඩ් වසංගතය නිසා චීනයේ කාර්මික නිෂ්පාදන පහත වැටී තිබෙනවා. චීනයේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ හිමි රටයි. කේරළ ප්‍රාන්ත මහ ඇමතිවරයාට කොවිඩ් මරණවල සැබෑ සංඛ්‍යා සංගමන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට විශාල පොලිස් බල ඇණියක් කැඳවා තිබෙනවා. ඒ කොවිඩ් ලොක්ඩවුන් වලට එරෙහි විරෝධතා මර්ධනයටයි. ජපානයේද බූස්ටර් එන්නත සඳහා සූදානමින් වෙමින් සිටිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ විශාලතම දෙවන ආර්ථිකය ඇත්තේ චීනයටයි. එරට ආර්ථිකයේද කොවිඩ් ඩෙල්ටා සහ පසුගිය ගංවතුර තත්ත්වය නිසා පහත වැටි ඇති බව චීන සංඛ්‍යාලීක කාර්යංශයේ ප්‍රකාශක ෆෝලිං හුයි මාධ්‍යයට පවසා තිබෙනවා. පසුගිය කාලය හා සැලකීමේදී චීනයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේද මෙම වසර තුළ පහත වැටි ඇති බවයි ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ. අගෝස්තු මාසයේදී කාර්මික නිෂ්පාදන 5.3%කින් පහත වැටි ඇති බව ඔහු පෙන්වා දෙනවා. කොවිඩ් පාලනය සඳහා චීනයේ ගනු ලැබූ පියවර එරට නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇති බවයි ඔහු පවසන්නේ. නගර අගුළු දැමීම, ගුවන් ගමන් අවලංගු කිරීම, සමහර වරාය මෙහෙයුම් අත්හිටුවීම චීනයේගත් කොවිඩ් මර්ධන පියවරයි. මෙම තීරණය නිසා එරට දේපළ වෙළඳාමද 3.2%කින් පහත වැටි ඇතැයි චීන සංඛ්‍යාලේඛන කාර්යංශයේ ප්‍රකාශක ෆෝලිං හුයි බීජිංහිදී මාධ්‍යට පවසා තිබෙනවා. කේරළ ප්‍රාන්තයේ ප්‍රකාශිත කොවිඩ් මරණ සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොංග්‍රස් මන්ත්‍රි බෙනි බෙහානන් චෝදනා කරනවා. ඔහු පවසන්නේ කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සැබෑ මරණ සංඛ්‍යා සංගවා ඇති බවයි. කොට්ටායම් වෛද්‍ය විද්‍යාලයේ දින 177ක් තුල කොවිඩ් මරණ 926ක් සිදුව ඇතැයි කේරළ මහ ඇමතිවරයා නිවේදනය කර තිබෙනවා. එහෙත් සත්‍ය මරණ සංඛ්‍යාව 1326ක් බවයි කොංග්‍රස් මන්ත්‍රි බෙනි බෙහානන් ප්‍රකාශ කර ඇත්තේ. කේරළයේ සියලු රෝහල්වල කොවිඩ් මරණ අඩුකර පෙන්වා දී ඇතැයි පවසන මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍ය ජෙනරේ විජයන් ටෙරෙහිව නඩු පැවරිය යුතු බව විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් දුවර ආසාදිතින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. එරට බලධාරීන් පොදු ප්‍රවාහනයේද නවතා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අගුළු දැමීමට එරෙහිව දිගින් දිගටම විරෝධතාද පැවැත්වෙනවා. මෙම සති අන්තයේද දැවැන්ත විරෝධතාවයකට මෙල්බර්න් වැසියන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනයට දහස් ගණනක පොලිස් බලඇණියක් නගරයට කැඳවා තිබෙනවා. සියලු මාර්ග අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාවලට එක්ව වැරදි කරන්නන්ට ඩොලර් 5000කට වැඩි දඩයක් පනවන බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. ජපානයේද කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීම සල්කා බැලීමට තීරණය කර තිබෙනවා. එන්නත්කරණය වේගවත් කිරීමත් සමග එරට ආසාදිතින්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ඇතැයි ජපානයේ මාධ්‍ය වාර්තා කරනවා. මේ තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා තුන්වන එන්නතද ලබා දීම අධ්‍යයනයට විශේෂඥ කමිටුව ක්‍රියා කරමින් සිටිනවා. එම කණ්ඩායමේ තීරණය ලදවහම තුන්වන එන්නත ලබා දීමට සූදානම් බවයි එරට සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ. දින 6ක් පුරා දෛනික ආසාදිතින් 10000 ඉක්මවා වාර්තා වුණා. නමුත් දෛනික ආසාදිතින්ගේ සංඛ්‍යාව 6000 සීමාවට පැමිණ තිබෙන බවයි ජපන් සෞඛ්‍යංශ පෙන්වා දී ඇත්තේ. ජපානයේ වයසවරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබා දීමද සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඇවිදින මන්තිරු ගැන මේ දිනවල රට වටින්ම අහන්න ලැබෙනවා. මේ වන විට මුහුණදී ඇති තත්ත්වය හමුවේ ඇවිදින මන්තිරු ඉදිකිරීමට එරෙහිව මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්වයන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. පොළොන්නරුවේ ඇවිදින මන්තිරුව අමතක වෙන්නත් කලින් මහියංගනේ පැරණි නිලුම් වැව මත ඉදිකිරීමට සූදානම් වන ඇවිදින මන්තිරුවක් ගැන අද අපට වාර්තා වුණා.
පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග රටේ ඇතම් සංවර්ධන කටයුතු ඇනහිට ඇති අතර සීමිත සංවර්ධන කටයුතු ප්‍රමාණයක් රට තුල ක්‍රියාත්මක වනවා. එවන් පසුබිමක මේ වන විට ඇවිදින මන්තිරු ගැන නම් රටේ සෑම තැනින්ම අහන්න ලැබෙනවා. මෙවන් අවස්ථාවක ඇවිදින මන්තිරු රටේ අත්‍යවශ්‍යම සංවර්ධන කටයුත්තක් නොවන බවයි බොහෝ දෙනාගේ මතය. මහා සංඝරත්නය සහ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන පක්ෂද මේ මොහොතේ රට තුල ඇවිදින මන්තිරු ඉදිකිරීමට සිය දැඩි විරෝධය පළ කරනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුව ගැන පසුගිය දිනවල රටේම කතාබහට ලක් වුණා. පරාක්‍රම සමුද්‍රයේ පුරාවිද්‍යා වටිනාකමට මෙන්ම පරිසරයටද මින් හානි සිදුවන බවයි මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ. එවන් පසුබිමක අද තවත් ඇවිදින මන්තිරුවක් ගැන අපට මොනරාගලින් වාර්තා වුණා. මඩුගල්ල නගරයේ ආසන්නයේ පිහිටි නෙළුම් වැව නම් පැරණි වැව්බැම්ම මත මෙම ඇවිදින මන්තිරුව ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මඩුගල්ල ප්‍රාදේශීය සභාව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරනවා. මන්තිරුවක් නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. වැව පෙත් සංස්කරණය කරලා හරලා වැව හදලා ගොවියොන්ට වතුර ටික ලබා දීමට තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. නේද? දැන් වන විනාශයක් වෙලා තියෙන වටේ තියෙන රක්ෂිත සම්පූර්ණයෙන්ම කපලා. ඒවා දැව වශයෙන් මම ඒගොල්ලෝ මොනා කරත් දන්නේ නැහැ. ඉතින් මේ දැනට පොලිසිය හරහා මේ ගොවි සංවිධාන මේ විරෝධය දක්වන ගොවි සංවිධාන සමාජිකයන්ට යම් බලපෑමක් ඇති කරනවා. ගොවි සමිති විදියට දේශපාලන අධිකාරියෙන් ඊළඟට ගොවි ජන කොමසාරිස්තුමාගෙන් ඒ අදාළ හැම පාර්ශ්වයකින් අපි ඉල්ලීමක් කරා ගොවි සමිති දැනුවත් කරන්න. දැනුවත් කරලා මේ සම්බන්ධව සාකච්ඡාවක් තියලා ඇවිල්ලා මේ වැඩපිළිවෙල කරන්න කියලා. ඒ අනුව අපට සුළු කාල වේලාවක් ලබා දුන්නා. අපි සකස් කරා යෝජනා 10ක්. මේ මන්තිරුව සකස් කරනවා මේ යෝජනාවලට යටත් මේ මන්තිරුව සකස් කරන්න ප්‍රධාන වශයෙන් නෙළුම්ගම් සංවර්ධනය කරන්න ඕනේ. නෙළුම්ගම් යටතේ පවතින ඒ සියලුම අලමාරක ප්‍රසංස්කරණය කරන්න ඕනේ කියන කාරණාව. කෙසේ වෙතත් සංවර්ධනය රටකට අවශ්‍ය වුවත් එය සිදු කිරීමට මේ කාලය සුදුසුද යන්න පිළිබඳව රටටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. රජයේ වී සඳහා සහතික මිලක් නියම කළද ඊට සමහර ගොවි ජනතාව සිය විරෝධය පළ කරනවා. තවත් පිරිසක් රජයගත් මෙම තීරණයට සුබවාදී ප්‍රතිචාර දක්වනවා. සුරකිමු ඇලහැර සංවිධානයේ මාධ්‍ය හමුවක් හැඳවමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සීතල කාමරවල සිට තීරණ ගන්නේ නැතිව ගොවි පිම්වලට පැමිණ ගොවි ජනතාව හමුවන ලෙසයි. රජයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක මිලක් නියම කර තිබුණද මේ වන විට ඊට ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. සමහර ගොවි ජනතාව පවසන්නේ රජයේගත් මෙම තීරණය ඉතා සුබවාදී බවයි. නමුත් වී අලවි මණ්ඩලයට සිය වී වගාතුග ගෙනවිත් අලවි කරන ලෙස ගොවින්ට දැනුම් දුන්නද ගොවි ජනතාව පැමිණි නොසිටි අයුරුද දක්නට ලැබුණා. සුරකිමු ඇලහැර සංවිධානයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කරන්නේ රජයේ වී කිලෝවක් සඳහා නියම කළ මිල පිළිගත් නොහැකි බවයි. අපි අහනවා කුස්කාර්ම ඇමතිතුමාගෙන්, ඒ වගේම වෙළඳ කටයුතු ඇමතිතුමාගෙන් සහ අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගෙන් මේ රට නියෝජනය කරන ආණ්ඩුවක ඇයි වීමෝලක් සකසන්නට පුළුවන්කමක් නැත්තේ කියලා. මේ ආණ්ඩුවට පුළුවන්නේ මේ වීමෝලක් හදන්න. දැන් පෞද්ගලික විශාල ප්‍රමාණයේ මෝල් හිමියෝ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වී මෝල් හදනවා නම් පෞද්ගලික කියන්නේ තනි පුජ්‍යලයක් වශයෙන් ආණ්ඩුවක් වශයෙන් ඊට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙන වැඩි තාක්ෂණයේ උපයෝගී කරගත් මෝල් අපේ ආණ්ඩුවට හදන්නට පුළුවන්. මේ රටින් පිටරට හාල් ගෙන ආපු යුගය නැවත වතාවක් ගෙන්නන්නට මේ ආණ්ඩුව කටයුතු නොකළොත්ින් ඉතාමත් කරුණාවෙන් කියනවා ආණ්ඩුවේ ඉන්න ඔබ සිරු දෙනාට ගෙදර යන්නට වැඩි කලක් නැහැ කියන එක මේ මොහොතේ සිහිපත් කරනවා. අද වීඔල්ල දෙන මිල සාධාරණ අවම වශයෙන් නාඩු කිලෝක රුපියල් 65ක් විය යුතුයි. සම්බ කිලෝක රුපියල් 70ක් විය යුතුයි. කීරි සම්බ කිලෝක 90ත් 95ත් අතර ගාණක් විය යුතුයි. නැත්තම් මේකෙන් අතරමැදිව තමයි පෝෂණය වෙන්නේ. කුෂ්කාර්ම ඇමති එන්නෝ නම් මේ ගොවි බිමට මට රජතුමාගේ මතකයි වෙස්වලාගෙන එයාට බණිනවාද කියලා ඇවිද්දා. ඒ රාජ්‍ය පුරා ඒ වගේ වෙස්සලාගෙන ඉන්න ඕනේ ඇවිල්ලා ගොවි මහත්තුරුන්ගේ තීන්දුව తీරන ගන්න. වීදුරු කාමරේ ඒසි කාමරේ ඉඳලා ගොවි මහත්තයාගේ තීන්දුව తీරන තරම් වැඩක් නැහැ. කුෂිකාර්ම ඇමතිතුමාට කියන එන්න පොළොන්නරිය ගොවි බිමට ඇලහැරට එන්න අපි එක්ක යන්න. එන්න ගෙවල් වල වී ගොඩ ගහලා තියෙනකන් පෙන්නන්න. සිය වීතුක වලට නිසි මිලක් ලබා නොදීම සම්බන්ධයෙන් සමහර ගොවි ජනතාව මැසිවිලි නගද්දී තවමත් විසඳුමක් නැති වනාලි ගැටලුවත් ඔවුන්ව පීඩාවට පත් කරනවා. මේ ගලේ වෙල දඬුපෙඳි රූප ප්‍රදේශයේ නිවසකට පැමිණි වනාලි රංචුවක් නිවසේ සාලේ තිබූ වීතුගයක් ආහාරයට ගන්නා අයුරුයි.
මෙම වනාලි රංචුව පළවා හැරීමට නිවසියන් දැඩි උත්සාහයක නිරත වන අයුරුද දක්නට ලැබුණා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අදත් ආගමික වතාවත් පැවැත්වුණා. මාරවිල තොඩුවාව බරදෙල්පොළ වෙරළ තීරයට අද පෙරවරුවේ කිලෝ 100ක පමණ බරති කැස්බෑවෙකු ගොඩගසා තිබෙනවා. මෙම සත්වයා දින දෙකකට පෙර මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරෝධායන ඉදිරි නීති බල පැවැත්වෙන කාල සීමාව තුළ බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදු කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් සමත් වුණා. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය නිලධාරීන් පරීක්ෂා කර තිබෙනවා. එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනෙන ලද කොල්ලු කිලෝග්‍රෑම් 23,150ක් රේගු භාරයට ගෙන තිබෙනවා. මධ්‍යාහ්න පුවත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.